අතන මෙතන කොතන හිටියත් මොන අස්සව කළත් කීට ඔෆ් වුණත් රෑම වුණාම ජීවිතේ එක දවසක් ඉවරයි කියලා හිතුවට සමහරුන්ගේ ජීවිත පටන් ගන්නේ රෑවෙල. අන්නේ අය වැඩිපුරම ගැවසෙන තැන් හොයන් යන තමයි මේ උත්සාහය මේ නයිට් ලයිෆ්. හරි නයිට් ලයිෆ් එකේ අද අපි ආවා අමුතුම තැනකට. අමුතු කියන්නේ චයිනීස් පොට් එකට ආවා. මට හිතුණා අද චයිනීස් කෑමවල කන්න පුළුවන් වුණොත් හොඳයි කියලා. මහරගම දෙහිවල පාරේ හයිඩ්‍රාමණික ඉස්සරහ තමයි මේ ෂොප් එක තියෙන්නේ. චයිනීස් නම තමයි තියෙන්නේ. කූලු ෂු තමයි නම. අමාරුවෙන් කියවගත්තා. හරි කෑමත් චයිනීස් රහයිද කියලා බලන්න මේ හදන්නේ. හරි අපිත් එක මෙන්න ඇතුළට ගිහිල්ලා කණේ විතරක් නෙමෙයි හදන එක ඒ වගේම ඕන ඉන්නවා ඇත්ත කතා කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. බලමු නම වගේද කෑම ටිකත් චයිනීස් රහට නියමට තියෙනවද කියලා. හරි යන්න හදන්න ඇතුළට. හරි එළියෙන් ඇතුළට ආවා. ඇතුළට ආවට පස්සේ කෑම කිල්ලන්න කලින් මගේ බඩගින්න පොඩක් වැඩි වුණා. මෙතනට ඇවිල්ලා නතර වුණේ ඒකයි. හේතුව මේ අවට තියෙන ලස්සන මං හිතන්නේ මෙතනට ඕනිව කෙනෙක් එන්න පුළුවන් කවදද විශේෂයෙන්ම කපල්ස් වලට එන්න පුළුවන් ආදරණීයව කෑම වෙලා කන්න පුළුවන් හොඳ තැන තමයි ෆූලු ෂූ කියන්නේ. චයිනීස් කෑම වෙලා කන ගමන් ආදරෙන් කතා කරන්න පුළුවන් ගම තියෙනවා. මම අර කලින් කිව්වා වගේ තාමත් මට කෙනෙක් හොයාගන්න බැරි වුණා. කොහොම හරි ඉක්මනටම ඊළඟ පාර මම එනවා කෙනෙක් හොයාගෙන මෙතෙන්ට. හරි යන්න හදන්නේ. විශේෂයෙන්ම ඊට කලින් කියන්න ඕනේ එළියෙන් ඉද්දි චයිනීස් රෙස්ටුරන්ට් එකක් වුණාට මැටි වලින් ලස්සන කරලා තිබුණා. ඒකත් විශේෂයි චයිනීස් වගේම හැමදේම දේශීය විදිහට තිනව පේනවා මට. බලමු කොහොමද කියලා කෑම එක. හරි යනවා එතනට. හරි පොඩි දෙයක් කියන්න අමතක වුණා. අර මං කලින් කිව්වේ මැටි ආකාරයෙන් තිනව කියලා ඉස්සරහ හදලා මම පොඩ්ඩක් මෙතන ඇතුළ කෙනකින් ඇහුවා ඒක මොකද්ද කියලා. මේකට ගැමි ගෙදර කියලාත් කියනවා. මොකද රයිස් ඇන් කරිත් දෙනවා මෙතන. ඒක විශේෂත්වය චයිනීස් වගේම දේශීය කෑම තින තැන් දෙකක් නෙමෙයි මේක එක තැනක්. මේ දෙකම තියෙන එක තැනක් තමයි මෙතන. එන්න මේ දෙකම රස විඳින්න පුළුවන් ෆූලු ෂු ඒ වගේම කියන්න පුළුවන් ගැමි ගෙදර. මෙතනට ආවා. හරි මෙතන ගොඩක් කෑම වර්ග රහයි කියලා ආරංචි වුණා. ඊට වැඩිය තොප්ස් රයිස් එක වැඩිපුරම යනවා කියලා තමයි ආරංචි. ඒක හින්දා අපි යන හදන්නේ තොප්ස් රයිස් එක ගන්න කලින් හදන විදිය බලන්න තෝණි යනවා කිචන් එකට. හරි නයිට් ලයිෆ් එකේ අපි ආවා කිචන් එකට ෆූලු ෂූ එකේ. අපේ සාමාන්‍ය ක්‍රමයක් තියෙනවා කිචන් එකට ඇවිල්ලා ඒ මම කන කෑම එක හදන්නේ කොහොමද කියලාද ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉන්නවා මෙතන හෙඩ් chef. හරි පොඩ බිසි මෙන්න අපේ හෙඩ් chef ෆූලු ෂූ රෙස්ටුරන්ට් එකේ. හරි අපි හදමු චොප් රයිස් එක. හරි හරි කැරට් ලීක්ස් ගෝවා චිකන් මේ ඔක්කොම එකට මික්ස් කර ගන්නවා. හරි සෝස් එකක් දානවා. හරි ටොමාටෝ සෝස් එක සෝයා සෝස් හරි ලුණු හරි නගී ස්ටොක් පවුඩර් හරි ලීක්ස් කැරට් චිකන් දැම්මට පස්සේ අපි දැම්මා ලුණු සීනි හරි නැගි ස්ටොක් පවුඩර් සෝයා සෝස් ටොමාටෝ සෝස් හරි හරි චිලි පෙස්ට් පොඩ්ඩක් දානවා. හරි චොප්ස් එක හරි ඉවරයි විනාඩි 5යි. හරි මම කන්න ඉන්න චොප්ස් රයිස් එක අපේ හෙඩ් chef විනාඩි 5න් ඇදුවා රහට අපි වෙන්නුව හදන විදිය. හරි සුවඳක් මම එනවා හොඳ සුවඳක් තියෙනවා. බලමු චයිනීස් මේ චොප්ස් රයිස් එක කොහොමද කියලා කාලම.
හරිය ෆූල් උෂු රෙස්ටරන්ට් එකේ චොප්ස් රයිස් එක කන්නයි මේ හදන්නේ. පේනවා ඇති ලොකු පෝෂණයක් හම්බෙනවා කේන්ට කන්න බැරි මට්ටමේ. ඒක මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම සූදක් තියෙනවා. ඒක ඉක්මනටම කන්නයි යන්නේ. නැත්තම් බඩ කෑ ගහනවා. ඔකේ මට දැනෙනවා ඒකයි. හරි රයිස් එනම් බෙදාගත්තා. ඒ වගේම රයිස් එකට සෙට් වෙන තියනවා චිලි පේස්ට්. චිලි පේස්ට් ටිකක් දාගන්නවා. ඒ වගේම සෝස් තියනවා. සෝස් ටිකක් දාගන්නම කන්න තමයි හදන්නේ. එන හාපුරා කියලා කාලා බලමු කොහොමද කියලා. හරි අපි හිතපු අපිට ඕනි කරපු චොප්ස් රයිස් එක හම්බුණා කියලා මම හිතනවා. මොකද ඒ තරම් රහයි. චයිනීස් කඩෙන් කන්න ඕනි අන්න ඒක හේතුව. මොකද මේ චොප් රයිස්ේ ඒ චයිනීස් රහ ඒ විදිහටම තියෙනවා. විශේෂ මතක් කරන්න ඕනි එළවලු චිකන් මේ හැමදේම ලෝභ නැතුව දාලා තිනවා. ඒකින්ද මේ රහ මේ හැම එක මික්ස් වෙච්ච රහ තමයි තියෙන්නේ. ඒකින්ද තව කටවල් ඉතුරක් කන්නයි මම මේ කල්පනා. හරි කන ගමන් කතා කරන්න තමයි. මොකද ඒ තරම් මේ චොප්ස් රයිස්ේ රහක් තියෙනවා. විශේෂයෙන්ම ගෝවා කැරට් ලීක්ස් මේ හැම දෙයක්ම හරියට මික්ස් කරලා තිනවා මේ රයිස් එකට, මේ චොප්ස් රයිස් එකට. ඒකින්ද මේ චිකන් රහත් එක්කම මේ ලුණු රහත් ඒ විදිහටම තිනවා, හරියටම තිනවා. හරි ඒ වගේ තනක් හොයන්න අමාරුයි. ඒකින්ද මෙතනටම අවිල කාලම් බලන්න. හරි නයිට් ලයිෆ් අපේ තියෙන පොඩි ක්වොලිටි එකක්. ඒ තමයි කට රහට කැම වෙලා කෑවොත් අනිවාර්යයෙන්ම ඒ රෙස්ටුරන්ට් එකේ ඕනත් එක අපි කතා කරනවා. හරි ෆූල් උෂු හොටල් එකේ චොප්ස් රයිස් එක කෑව ඇත්තම රහයි. බඩ බිරෙන්න තියෙනවා. ඇත්තම එක්කෙනට නම් කන්න අමාරුයි. තුන්දෙනෙක්ට අඩුම කන්න පුළුවන්. හරි හරි මේ හැමදේම කතා කරමු. අපි යන හදන්නේ ඕනගේ පැත්තට. ඉන්න මේ වෙලාවේ ෆූල් උෂු හොටල් එකේ ඕන කොහොමද? බොහොම ස්තුතියි. හරි කියන්නකෝ මේක දැන් පටන් ගන්න කොච්චර කල්ද? චයිනිස් ඉතිහාසයේ මුල්ම චයිනිස් එක තමයි පුරුසු කියන්නේ. අහහ කියන්නේ හොඳ ඉතිහාසයක් තියෙන නමක් පුරුසු. ඔව් කියන්නේ අපේ නමක් නෙවෙයි බුදු කියන්න ඕනේ. ඔව් අපි කියන්නේ මම ව්‍යාපාර බිස්නස් කරා, එළවලු බිස්නස් කරන්නේ. ඔව් මට ඒ අතුරුදුරේ හම්බුණා එළවලු මේ කඩවලට එළවලු සපයනකොට මේක මේ පුරුසු නම අයිතිකරු. අහහ ඔව් එහෙම ලොකු කතන්දරයක් තියෙන තැනම් මෙතන. ඉතින් ඒගොල්ලන්ට කර කියා ගන්න බැරි අවස්ථාවක මේක මට කරගෙන යන්න බාර දුන්නා. මම ඉතින් ඒගොල්ලන්ට වඩා හොඳට මේක ලස්සනට කරගෙන යනවා. මම දැන් අරන් අවුරුදු 6ක් වෙනවා. අපි 6 ඇතුළත හොඳ දිනුවක් ලැබලා තියෙනවා. හරි ලොකු ඉතිහාසයක් තියෙනවා. අපිට හිතා ගන්න බැරි ඉතිහාසයක් තියෙනවා. මොකද අපි හිතුවේ නැහැ මෙච්චර මේ හිස්ටරි එකක් තියෙනවා කියලා මේ හොටෙල් එකට. ඒ වගේම ෆූල් උෂු හොටෙල් එකේ මුල් අයිතිකරු ඔබතුමාට මේක බාර දීලා තියෙනවා. දැන් අවුරුදු 6ක් පුරාවට එක විදිහට මේ පීක් ලෙවල් එකේ මේ හොටෙල් එකේ රෙස්ටුරන්ට් එක පවත් ගන්න යනවා. හරි කියන්නකෝ වැඩිපුරම ක්‍රවුඩ් එක එන්නේ මොන ටයිම් එකකටද මේ රෙස්ටුරන්ට් එකට? හතහමාරත් නවයත් අතර උදේ රෑ හතහමාරත් නවයත් අතර. හරි උදේ කීයටද ඕපන් කරන්නේ? ඒ අපි ඕපන් කරන්නේ 7ට. 7 ඕපන් කරනවා. ක්ලෝස් කරන්නේ රෑ 11ට. රෑ 11ට. හරි අතර මේක මේ රෑ 10 පහ වෙනකම්ම තියෙනවා. ඒකයි වාසිය. උදේ පාන්දර පටන් ගන්න රෑ 11 වෙනකල්ම මේ රෙස්ටුරන්ට් එක ඕපන් කරලා තියෙන්නේ. හරි කියන්නකෝ මේ මම දැන් ඕකේ ජර්ජන රයිෂන් කරි අපේ ශ්‍රී ලංකන් කෑම. ඔව් ඇත්තම මම පොඩි දෙයක් ඔබතුමෙන් අහන්න දැන් ෆූල් උෂු අමතරව මේ හොටෙල් එකට තවත් නමක් තියෙන රෙස්ටුරන්ට් එකට. ෆූල් උෂු ගැම්මි ගෙදර. ගැම්මි ගෙදර. ගැම්මි ගෙදර. හරි මොකක්ද මේ කන්සෙප්ට් එක අපි මේ අහලම නැහැ මේ. ලංකාවේ ගැම්මි ගෙවල් නිර්මාණතු මම. ගැම්මි ගෙවල් නිර්මාණතු ඔබතුමා. ඔව්. මොකද අපි හයිලල් පාරේ ඉන්නකොට ඔව් ටෙල් නැටල් දකින්න ඇති අපේ ෆූල් උෂු ගැම්මි ගෙදර. ඔව්. මොකද ඔරක් තමයි සමරකයි මට hina වුණා. ඔව් මේ වැඩේ පටන් ගන්නකොට මේ අයිතිකාර කට්ටිය නම් දැන් මොකද්ද කරන්න කියලා මම කඩු මැටි ගිනාලා කඩු මැටි ගහලා ඔව් පරණ විදිහට මේක يعني ගැමි තාලෙට ලස්සන්ට මේක يعني මම ඇත්තෙන්ම හොඳ ජනප්‍රියතාවක් ඉසිරුවා. ඔව් ඒ දැන් අපි එතන අපිට එන්න සිද්ධ වුණා බිල්ඩින්ග් ගහලා පස්සේ එතන ඇත්තම සුන්දර තැනක් හයිලල් පාරේ අපි හිටියේ. ඔව් ඒ කියන්නේ ගස් කොළන් වලින් يعني ආපු වෙනට එතන කියන්නේ මේ හයිල් පාරේ ඉඳලා හිතා ගන්නත් බෑ. එච්චට ගැමි පරිසරයක් මම හිතන ඇදුවා.
මෙතන වරච්චවලින් කැනෙ පරණ තාල්ටම ගැමි ගමේ තාල්ටම එක එතින් තමයි මේ ගැමිතර දැන් මේ ලංකා පුරාතන ගැමිගේවල්ල මේ කන්සප්ට බතුමාගේ විතරක් නෙමේ දැන් මේ ගැමිගේවල් මේ ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධයි ප්‍රසිද්ධයි ඒකෙත් මූලිකම වටිනාකම හිමින් වනේ ඔබතුමාට කවුරු දන්නේ නැති රහසක් ඒක ඇත්තට මම හිතා නයිට් ලයිෆ් එකෙන් තමයි මේක මුලින්ම එලිට යන්නේ හරි සතුරුයි සතුරු කියන්නේ මොන සම්තුරුයි මොකද කවුරු කියන්නේ පස්සේ අපෙන් අහලා තමයි ගැමිගේවල් පටන් ගත්තේ ඔව් මොකද ඒ වගේ නිර්මාණයක් කරන්න කවුරු කියන්නේ ආසාවක් තුනට එහෙම හැකියාවක් නැහැ ඒක මම්මයි නිර්මාණය කරේ මට ඕන විදිහට බාස්ලා නැහැ එතන තනිකර මම ගස් කොළන් වලින් මුකුලාන කපුවා කියන්නේ ඒ වයින් තමයි මම නිර්මාණය කරේ ඒක ඇත්තෙන්ම දැන්ට ෆොටෝ නැහැ පෙන්නන්න නැත්තම් ඇත්තම සුන්දර තැන පොල් අතු වලින් මෙවා කරලා ලස්සන පරිසරයක් හරි මේ කතන්දරේ යද්දි මට අහන්න තිබුණා ඔබතුමාගේ නම මම දයනන්ද ජයරත්න හරි දයනන්ද ජයරත්න ඔබතුමා වටින නමක් ඒකයි මම මමත් කිව්වේ හරි අමනාපයක් නැහැනේ හරි කියන්නකෝ ඉතිහාසයෙන් දැන් ඔය ගැමි ගෙදෙනේ දැන් හදාගෙන ආව ඉස්සරහට දැන් මේ මේ වගේ මේ චයිනීස් රෙස්ටුරන්ට් එකට එන්න හිතුවේ මම බාරගත්තේ මට වඩා දක්ෂ අය තමයි මේ කරේ ඔව් ඒ වුණාට ඒ අයිට මේ කරගෙන යන්න බැරුණා ඔව් මම ආද සේවකයෝ එක දොස් දිනට විතර හැකියාවක් දීලා ඔව් කියන්නේ ආපෝ වෙන තැන් වල වගේ නේ වෙලාවට පඩි ඔව් යන කෙනෙක් වරද්ද නැතුව ඒ ඉෂ්ට කරනවා මමත් තවත් අමුතු ව්‍යාපාරයක් කරනවා හරි අපි දැක්කා මේ කිචන් එකේ පවා මේ ඇතුළට එද්දි පවා නියම ප්‍රමිතියට හරියටම තියෙන හොටෙල් එක මම හිතන්නේ ඒ ක්වොලිටි එක මේ ලංකාවේ අලුතෙන් එන බිස්නස් කරන කට්ටියට හොඳ උදාහරණයක් ඔබතුමා ඒ උදාහරණයට ප්‍රධාන හේතුව තමයි මහරම් සතියෙන්ද පොළ අහහ මොකද එතනින් ලැබෙන හොඳම දේ තමයි අපි මිනිසුන්ට මෙතන දෙන්නේ ඒක තමයි නැවුම් එළුරහ තියෙන්නේ මේකේ ඒ කියන්නේ හොඳ මෙලෝඩි ටික තිබ්බටු තුඹ කරිනු ටික ඒවා කවුරු මම හිතන්නේ ලංකාවේ කොයිම හොටලකත් දෙන්නේ නැහැ ඒක මම කියන්නේ මම ගේන නිසා මට මෙතනට ඒ මට ලැබෙන මුළු කියන්නේ අඩු මිලට මට මෙතනට මම සිමිය කරනවා ඒ වාසියෙන් මෙතන පයින පාර්ලිමේන්තු තමයි ලැබෙන්නේ ඔව් හරි එහෙනම් ඔබතුමාට බොහොම ස්තුතියි හොඳ සංවාදයක් මේක මම හිතන්නේ මේ මං කෑම මෙතනින් කෑම කන්න යවට හිතුවේ නැහැ මේ වගේ ඉතිහාසයක් තියෙනවා කියලා අත්තම සතුරුයි හැමෝටම දැනගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි එන්න මේ තැනට ඇවිල්ලා කාලා බාන කෑම වල කරා කොහොමද කියලා විශේෂම චයිනීස් කෑම විතරක් නෙමෙයි රයිස් සංකාර තියෙනවා මේ හැමදේම තියෙනවා තමයි මෙතන. අර මෙනු එක බැලුවා මෙනු එකේ ගොඩක් කෑම තියෙනවා. මම මේ ගත්තේ මට කන්න ආස ඒ වගේම ගොඩක් වැඩිපුරම ඉල්ලුමක් තියෙන මෙතන රෙස්ටෝරන්ට් එකේ වැඩිපුරම ඉල්ලුම තියෙන කෑම වර්ග. හරි මේ හෝටලෙන් පහට කෑම වගේම රසවත් කතා ගොඩක් තියෙනවා මෙතුමා අතින් කියවෙච්ච විශේෂම ෆූලුෂු කියන නමේ තේරුම මට දැනගන්න ආසයි තුන. මොකද අතර මේක තේරුම්? ලංකාවෙන් නම් ලංකාවේ භාවිතය අනුව නම් දෙවරු තුන්දෙනෙක්ගේ නම් තුනක් මට තමයි මේක පුළුසු නම රැඳෙන්නේ ජපානෙන් අපිට පිටරටින් මේ පුළු ජයිනිස් ව්‍යාපාරය ලංකාවට ආවා එතෙන් දිනන් ජපානයේ හැටියට සුබ දවසක් කියන එක තමයි මට දැන මට අයිතිකරුවන් අඳුර දෙන්නේ ඒට වඩා ලොකු දෙයක් තියෙනවා සමාජයේ අද ව්‍යාපාර බිඳ වැටෙනවා ඔව් ඒ සම ඒ හැකියාව නැති නිසා තමයි ව්‍යාපාර බිඳ වැටෙන්නේ ඔව් මම කියන්න ආසයි මම මේ ව්‍යාපාරේ මම පුළුසු කියන නම විතරක් ඔව් ලක්ෂ 20කට ගත්තේ ලක්ෂ 20කට හරි ලක්ෂ 20කට මමත් අරගෙන මේක කරනවා කියන්නේ ඔබතුමාගේ ඒ තරම් වටිනකම මේක තියෙනවා තියෙනවා ඉතින් ඒක මම ලෝකෙ කියන්නේ අපේ රටේ තරුණයන් දෙන ආදර්ශය මොකද ලක්ෂ 20 නමක් අරන් ව්‍යාපාර වෙනම ගොඩනගාගෙන ඒ වගේ ලොකු එක රිස්ක් එකක් අරගෙන තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ මොකද නමට හරි ආසයි ඔව් ඒ නම හුඟක් අය දාන්න හැදුවා හැමෙන් මම අපි නීතිය අනු ඒ කාටක මේක නම කාටවත් දන්න බෑ. හරි යන්නකේ වටනාගම මෙතන විතරයි ෆූලුෂු කියන හොටෙල් එක තියෙන්නේ. හරි. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට. අපි අනාගතය කොහොමද? අනිවාර්යයෙන්ම උතුර බොහොම ස්තුතියි. නැවතත් ආයෙත් පාරක් ලිබිනේ මතක් කරන්න. මොකද මෙතනට අනිවාර්යයෙන්ම ඔබ පැමිණිය යුතුම තැනක් ඒ තරම් රසවත් කෑම වෙලා තියෙන හින්දා මහරගම දෙහිවල පාරේ හයිඩ්‍රාමනික හම්බ වෙනවා. මහරගම දෙහිවල පාරේ යද්දි හයිඩ්‍රාමනිකට හරියට මිස්සලා තමයි මේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ. එන්න මතක් කරන්න එපා. බඩ වගේම හිතත් පුරව ගත්තා. රසවත් කෑම වෙලා කලය විතරක් නෙමෙයි. ගොඩක් රසවත් දේවල් කීපයක්ම මේ හොටෙල් එක ගැන මේ ඉතිහාසය ගැන මේ හොටෙල් එකේ ඉතිහාසය ගැන අපිට දැනගන්න ලැබුණා. ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕනි මේ හොටෙල් එකේ ස්ටාෆ් එක ගොඩක් නිහතමානී කාර්යක්ෂම සේවයක් සපයනවා මෙතනට. ඒක අනිවාර්යයෙන් මතක් කරන්න ඕනි. ඉතින් මේ හැම දෙයක් එක්කම ඊට කලින් මතක් කරන්න ඕනි යන්න මොහොතට කලින් මේ හිමිකරු අපිට කිව්වා මෙතන කබනා කීපයක් පව ගහලා තිබුණා කියලා. ඒ වයින් කල තමයි මේ විදිහට මේ කන්සෙප්ට් එක ගන්න තියෙන්නේ. ඉතින් ගැමි ගතියට
චයිනිස් රෙස්ටෝන්ටයක් නොයි මේ තියෙන්. හරි පූලූෂු ගැමි ගෙදරට එන්න අමතක කරන්න එපා. හරි උදේට දවල්ට ගැමිතාවල්ට කෑම දෙනවා වගේම රාට චයිනිස් ක්‍රමයට හන්න පුළුවන්කම තියෙනවා ඔබට මෙතනට ආවොත්. රහට බඩබිරෙන් හරි එහෙනම් නයිට් ලයිෆ් එකේ තවත් එපිසෝඩ් එකක් ඉවර කරන්නයි හදන්නේ. අපිත් එක දිගටම මේ වගේ රසවත් එපිසෝඩ් වලට යන්න ඕන නම් කරන්න තියෙන එකම දෙයයි හැමදාම කියනවා වගේ හැවිලෙම කියනවා වගේ අපිව සබ් කරන්න. සබ් කරලා සයිඩ් එකේ තියෙන බෙල් එක ක්ලික් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට දැන් මතකයි. ඒත් මගේ පුරුද්දට මම හැම වෙලේම කියනවා. හරි එහෙනම් යන්න හදන්නේ ජයන් ජයන් වේවා. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි හම්බෙමු. ජය. අතන මෙතන කොතන හිටියත් මොනස්සව කළත් කීට ඔෆ් වුණත් රැමෝ වුණාම ජීවිතේ එක දවසක් ඉවරයි කියලා හිතුවට සමහරුන්ගේ ජීවිත පටන් ගන්නෙ රැවෙල. අන්නේ අය වැඩිපුරම ගැවසෙන තැන් හොයන්න තමයි මේ උත්සාහය. මේ නයිට් ලයිෆ්